ස්මාර්ට් වීඩියෝ එක සාදරයෙන් පිළිගන්නවා. ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා හයිකර් නීති දාන්න කියලා. ඒ හිඳ මම වානේ ටයිකර් නීති දානවා. ඉස්සෙල්ලා වීඩියෝ එක දාලා තියෙනවා මේක හද නීතිය. ඒ විදිහට හදන්න මේ වානේ ටයිකර් නීති විතරයි මේ වීඩියෝ එකෙන් දාන්න. අඟල් 1.5ක් පළල, අඟල් 6.5ක් දිග, පටන් කැයිල් දෙකක් ඕනේ. අපි මේ අදලා තියෙන ITN ජෙනරේටරේ සෙන්ටර් කරලා පට්ටමට මාක් කරගන්න. මෙතන ටෙට් බාරයක් හයි කරලා තද කරන්ට් ලොන විදියට තමයි අදන් යන්නේ. මෙතනට පොප්පේට් ගන්න ඉල් විදගෙන. පාසන කොට පේන්ට් එක සවුත් වෙනින්ද මම පොප්පේට් ගන්න යන්නේ. අපි හදපු යුනිට් එකේ දිග ඇවිල්ලා අඟල් 8යි. නට් ඔසර් දාන්නත් එක්ක ටෙඩ් බාර් අඟල් 10 කැල් දෙකක් කපා ගන්නවා. මේ ටෙඩ් බාරේ සයිස් එක 8. මේ පට්ටෙම උඩ පැත්තට නට්ටයක් පාස්ස ගත්තා. යටි නට් එක දාන්න බැරි ඉඳ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට දිරනවා. ඒකින්ද මේ වගේ වතුර අදිශයේ කාන්දුනොත් එමු කියලා තමයි මේ වගේ හදලා දාන්නේ. මේක කපලා ගත්තේ ටීවී එකේ බැක් ලයිට් එකට එන බෝඩ් කැලකින්. ඔකලොන් මේ වගේ හදලා දාන්නේ නැත්නම් අදිශය වතුර කාන්දුනොත් එමු ට්‍රීල් එක දිරයි. මේ වගේ සිංගල් බ්‍රේකර් බොක්ස් එකක් ඕනේ. එම්පියර් 30ක විතර රිලේ එකක් දාන්න. මේක එම්පියර් 10 රිලේ එකක්. ඔකලොන් දානකොට එම්පියර් 30ක විතර රිලේ එකක් දාන්න. එම්පියර් 32ක බේකරයක් ඕනේ. බේකර එක ඔන් එක තිබ්බත් හරි වානේ ස්විච් එක ඕෆ් කරාම හයිඩ්‍රජන් ජෙනරේටර් ඕෆ් වෙන විදියට මම හදන්න යන්නේ. වානේ ස්විච් එක ඔන් කරාම රිලේ එක ඔන් වෙන්න ඕනේ. බේකර එකට කරන්ට් එක එන්න ඕනේ. බ්‍රේකරේ හරහා ගන්න ඕනේ අපි අදපු යුනිට් එකට. ඊට පස්සේ බ්‍රේකරේ ඔන් කරාම අපි අදපු ITN ජෙනරේටරේට කරන්ට් එක එනවා. වානේ ස්විච් එක ඕෆ් කරාම කරන්ට් එක නැතු වෙනවා. ඒ විදිහට තමයි හදන්න ඕනේ.
අපි දැන් මේ වයරින් සෙට් එක අදලා ඉවරයි. අපි දැන් වානේ ටයි කරමු. මේ ඉස්සලා මේ ට්‍රීල් එක ඉල්ල වෙදලා තිබ්බේ. ඒකයි මම අයි කරන්නේ. නැත්තම් ඔයගොල්ලන්ට පොප්පියෙත් දෙයක් ගාලා අයි කරන්න පුළුවන්. ස්විච් එක ඔන් ඔෆ් කරනකොට රිලේ එක ඔන් ඔෆ් වෙන සද්දේනවා නේද? ඒ වගේ ඔන් ඔෆ් වෙන්න ඕනේ රිලේ එක. මේ ගම් එක ඇවිල්ලා ට්‍රීවිල් එන්ජින් පැකින් වලට එන ගම් එකක්. මේ ගම් එක හොඳයි. මේ ගම් එකම ඔයලා බල්ලා ගන්න.
බබ්ලරගේ උඩට ගන්න ඕස් එක පිටවස්සේ එන්ජිම ගාවටම ගන්න ඕනේ. ඔකලොන් කඩෙන් බෝතලයක් ගන්නකොට මේ වගේ උස බෝතලයක් ගන්න. මේ බෝතලයට අතුරු පුරවනකොට බාගෙටට අඩුවෙන් පුරවන්න. වාහනේ යනකොට එල්ලෙනකොට කාබ්ලේටරේ අතුරු යනවා නැත්තම් මේ වගේ බාගේ එන් කැප් දෙකක් ගන්න. එක එන් කැප් එකකට මිලියට ඕස් එක ගන්න කනෙක්ටරයක් අයි කරගන්න. මල් ටැංකිය වලට එන ජොයින්ට් තියෙනවා. ඒ ජොයින්ට් එක අයි කරගන්න එක එන් කැප් එකකට. අඟල් පහක බාගේ බටේකට හොඳට ඉර වෙන්න ස්පන්ජ් පුරව ගන්න. ඊට පස්සේ මේ ගල් සුද්ධ කරන්න ගලවන්න පුළුවන් විදියට අර පැකින් ගම් එකම ගාලා අලවන්න. දැන් දවසක් විතර වෙලෙන්න තියලා එයා කිනේ බටේ ඉල් කරගන්න ඕනේ කාබ්ලේටරේ ළඟට වෙන්න. එතනට අර වගේ සොකට් එකයි කරගන්න මල් ටැංකිය වලට එන. අයි කළා මල් ටැංකිය වලට එන ඕස් තියෙන. පොඩි ඕස්. ඒ ඕස් කැලුත් තෝනේ. අපි අද උපේකට එක පැත්තකට මල් ටැංකිය ඕස් කැලයි කරලා එක පැත්තකට අර ඉස්සරහ ඉඳන් බබ්ලර් එකේ ඉඳන් එන ඕස් එකයි කරලා ඕන ප්‍රමාණයට කපලා හයි කරන්න. අපි දැන් වාහනේ ස්ටාර්ට් කරලා ඔන් කරලා බලමු. දැන් මේ ත්‍රිවිල් එක සම්පූර්ණ පෙට්‍රල් අඩු කරලා තියෙනවා. දැන් ස්ටාර්ට් කරන් පස්සේ හරි තේරෙන්නේ නැති මේ මිස් කරනවා. දැන් අපි මේක ඔන් කරලා බලමු මොනවද එන්නේ. දැන් ත්‍රිවිල් එක හොඳට රේස් වෙනවා. මේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න.